පිළිකාව කියලා කියන්නේ මේ වෙනකොට අපි ගොඩාක් තැති ගැන්වෙන රෝගී තත්ත්වයක්. විවිධ ස්ථානවල අපිට පිළිකා රෝගීන් පිළිබඳව අහන්නට ලැබුණහම ඇත්තටම අපිට හරි බියක්, හිතට ලොකු තැති ගැනීමක් ඇති වෙනවා. ඒ වගේම ඔබට දැන් පේනව ඇති, දැන් මීට දශක දෙකකට වගේ කලින් අපේ ගම්වල ඒ තරම් පිළිකා රෝගීන් හිටියේ නැහැ. නමුත් මේ වෙද්දී පිළිකාව කියන එක ඉතාම සුලභ ගණයේ රෝගී තත්ත්වයක් වෙලා තියෙනවා. මේකට හේතුව මොකක්ද? ප්‍රධානතම හේතුව තමයි අපේ ආහාර රටාව. ඉස්සර කාලේ අපේ ආහාර රටාවට වඩා හාත්පසින්ම වෙනස් ආහාර රටාවක් තමයි මේ වෙද්දී තියෙන්නේ. අපි ක්ෂණික කෑමවලට හුරු වෙලා ආහාර රස ගන්වන විවිධාකාර වූ දේවල් අපි භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ දේවල් වලින් පිළිකාකාරක අපේ ශරීරයට ඇතුළු වෙනවා. ඒ නිසා පිළිකාව කියන එක ඉතාම සුලභ රෝගී තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා අද වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්කලා කතා කරන්න මේ පිළිකාව මර්ධනය කරන්න පුළුවන් එළවලු සහ පළතුරු පිළිබඳව. ඒකෙනුත් මම ඔබට අන්තිමට කියනවා මේ මෑතකදී පරීක්ෂණ කරලා සොයාගෙන තියෙන ප්‍රතිඵලයක්. අපි හොඳටම දන්න පළතුරක්, නමුත් අපි ඒක වැඩිය පාවිච්චියට ගන්නේ නැහැ. ඒ පිළිබඳවත් ඔයගලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔගොලු බලන්න මෙතන දීලා තියෙන මම පළතුරු එළවලු පිළිබඳව. පළවෙනි එක තමයි සුදු ලුණු. සුදු ලුණු කියලා කියන්නේ ඉතාම හොඳ දෙයක් පිළිකාව නසන්නට. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි සුදු ලුණු ගෙඩියක්, මේකෙදි මම අදහස් කරන්නේ ක්ලෝ එකක් එහෙම නැත්නම් බිකක් නෙමෙයි, සුදු ලුණු ගෙඩියක් විතර දවසකට ආහාරයට ගන්නවා නම් ඉතාම හොඳයි. මේ පිළිබඳ ගෘහණියන් ඉතාම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ගෘහණියන් කාන්තාවන් තමයි මව්වරුන්. එතකොට මව්වරුන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ මුළු පවුලෙම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව. අපි කියනවා අම්මලාට උපාධියක් නැති වුණාට අම්මලා කියලා කියන්නේ අත්බෙහෙත් දන්න ගෙදරම ඉන්න වෛද්‍යවරයා. ඉතින් තමන්ගේ දරුවන්ට, ස්වාමියාට, මුළු ගෙදරටම හදන කෑම වේල ඉතාම පෝෂණ ගුණයෙන් යුක්ත වෙන්න ඕනි. ඒ වගේම ඒකට ඔබ එකතු කරන කෘතිම රසකාරක වර්ණකාරක අඩු කරලා ඉතාම ගුණදායි එළවලු සහ පළතුරු වඩා හොඳයි කාබනික එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම සිද්ධ කරනවා. ඉතින් මම හිතනවා ඇත්තටම මගේ වගකීමක් කියලා මේ පිළිබඳව සමාජයේ දැනුවත් කරන එක. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඇත්තටම කරන්න ගත්තේ. එතකොට අපිට සාමාන්‍ය සුදු ලුණු ගෙඩියක් විතර අපේ ආහාරයට එකතු කරගන්නවා නම් හොඳයි. ලුණු, කහපාට ලුණු සහ කොළපාට ලුණු වල ඉතාම හොඳ ඇන්ටි කැන්සර්ස්, අපි ඇන්ටි කැන්සර් කියන ඒ කියන්නේ පිළිකා ප්‍රතිරෝධය දක්වන සංයෝග තියෙනවා. ඒ වගේම බ්‍රොකලි, මීට අමතරව බීට්, මෙතන සඳහන් කළා නෑ කැරට්, ඊළඟට දම්පාට කැබේජ්. අපි දම්පාට ගෝවා දැකලා තියෙනවනේ. දම්පාට ගෝවා වලත් පිළිකාවට එරෙහිව සටන් කරන සංයෝග තියෙනවා. ඊළඟට කෝලිෆ්ලවර්. දැන් මේ කේල් කියන එක නම් ඇත්තටම අපේ ලංකාවේ වැඩිය භාවිතා වෙන්නේ නැහැ. නමුත් මේ ඔයගලන්ට මෙතෙන්දි මම මේ දීලා තියෙන්නේ මේ ඇන්ටි කැන්සර් වෙජිටබල්ස්. ඇත්තටම මේ දේවල් ඇන්ටි කැන්සර් වෙජිටබල් කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති බීට්රූට් සහ කැරට්, ඇපල්, ඇපල් ගෙඩියක්, බීට්රූට් ගෙඩියක් සහ කැරට් ගෙඩ, කැරට් එකක් අරගෙන, කැරට් මේ එකක් අරගෙන හොඳට හෝදලා බ්ලෙන්ඩ් කරලා, තුනම එකට බ්ලෙන්ඩ් කරලා දවස ගානේ බිව්වහමත් පිළිකා සෛල නාශනය කරන්න පුළුවන් කියලා පරේෂණ වලින් හොයාගෙන තියෙනවා. එහෙම කරලා සුවය ලැබපු අයත් ඉන්නවා. ඉතින් බීට්, කැරට්, ඇපල් කියලා කියන්නේ ශරීරයට අහිතකර දේවල් නෙමෙයි. අපිට ඒ වගේ රිස්ක් එකක ඔබ ඉන්නවා නම් අපිට පොඩ්ඩක් කරලා බලන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ අපි චුට්ටක් කතා කරමු සාමාන්‍යයෙන් ඇන්ටි කැන්සර් සුපර් ෆෘට්ස් කියලා හඳුන්වන පළතුරු ගැන. ඇන්ටි කැන්සර් සුපර් ෆෘට්ස් කියලා අපි හඳුන්වනවා තාමත්ම ප්‍රබල විදියට මේ පිළිකා නාශනය කරන්න බලපානවා. මේ තියෙන්නේ කටුවනෝදා.
කටුවනෝද අපේ ලංකාවේ ඒ තරං කෑමට ගන්න නැති වුණට සමහර අය අප්‍රිය කරනවා කෑමට ගන්නේ නැහැ. නමුත් කටුවනෝද කියන්නේ ඉතාම ගුණදායි මේ කැන්සර් ප්‍රිවෙන්ටින් වලට. ඊළඟට දෙලුම්, මේ සිට්‍රස් කුලේ පළතුරු, පැඟිරි පළතුරු, මැංගුස්, බ්ලූබෙරි, බෙරි ජාති හැම එකක්ම ඉතාම හොඳයි අපේ මේ සසන පද්ධතිය ආශ්‍රිත පිළිකානාශනය කරන්න. මේ ගෝල්ජි බෙරිස්, ඊළඟට ග්‍රේප්ස්. මං උගලන්ට කලින් වීඩියෝ එකකදී කිව්වා නලල් බටු කියන එකත් ගූස්බෙරි කියලා කියනවා, ඒකත් ඉතාම හොඳයි, වයිල්ඩ් ගූස්බෙරි. ඊළඟට කිවි, ඩ්‍රැගන් ෆෘට්, ඇවකාඩෝ, ස්ට්‍රෝබෙරි, ඇපල්, මේ ටික ඉතාම හොඳයි මේ පිළිකාව මර්ධනය කරන්න. ඒ වගේම අලුතින් හොයාගෙන තියෙනවා මේ මෑතකදී රිසර්ච් කරලා, ඒ තමයි පැෂන් ෆෘට්. පැෂන් ෆෘට් වලත් ඉතාම හොඳයි මෙන්න මේ දම් පැහැති පැෂන් ෆෘට් එක. ඉතින් මෙහෙම කියනකොට ඕගොල්ලෝ මේක හොයන්න ගනි. මම දන්නවා මේකට ලොකු මාකට් එකක් එයි කියලා. මේ දම් පැහැති පැෂන් ෆෘට් එකට ඉතාම ලොකු බලයක් තියෙනවා කියලා කියනවා. ලියුකේමියා සෛල නාශනය කරන්නත්, ඒ වගේම මේ කැන්සර් සෙල්ස් නාශනය කරන්නත්. ඒ වගේම මේකේ තියෙන එක විශේෂත්වයක් තමයි අපි දැන් සාමාන්‍යයෙන් මේ වැල් දොඩම් පැෂන් ෆෘට් ආහාරයට ගන්න මේ ඇටෙත් එක්කම විකල හපල කන්න පුළුවන් අපිට. ඒකත් ඉතාම හොඳ දෙයක්. මොකද හැම පළතුරකම, හැම එළවලුකම මේ ඇටයත් ආහාරයට ගැනීම ඉතාම වටින දෙයක් කියලා ඔයගලන්ට මතක් කරන්න ඕනේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් අපි දකිනවා පාරායිනේ මේ පැඟිරි, පැඟිරි කුරේ පළතුරු, ඒ කියන්නේ ඔය දොඩං, මේ වගේ දේවල් අපිට බීම් එකක් හදලා ඇත්තටම හරිම අඩු මුදලකට රුපියල් 50කට 60කට වගේ බොන්න පුළුවන්. දැන් ගොඩාක් මේ දවස්වල ඉතාම මේ අවුව තියෙන දවස්, ඒක නිසා අපි හරි කැමති ඒ විදිහට බොන්න. අපිට පුළුවන් මේකත් ඒ විදිහට රැකියාවක් විදිහට කරන්න. මොකද වැල් දොඩං කියන එකට ලොකු සාමාන්‍යයෙන් ඔය බීම නිෂ්පාදනය කිරීමට ගත්තට ඉතාම මහා පරිමාණයෙන් ගොඩක් අය කරන්න නැඹුරු වෙන්නේ නැති පළතුරක්. නමුත් වැල් දොඩම් කියලා කියන්නේ ඉතාම හොඳයි අපිට කෙනෙක්ට තමන්ගේ ස්වයං රැකියාව විදිහට මේ වගේ වැල් දොඩම් කියන එක වගාවක් විදිහට කරන එක. මොකද වැඩිය ලොකුවට වතුර අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම ඉතාම හොඳින් අපිට තාම ලේසියෙන් පැල කරගන්න පුළුවන්. පැල කරගන්නේ කොහොමද කියලා ඔගොල්ලෝ මගෙන් ඇහුවොත්, සාමාන්‍යයෙන් මේ තියෙන ඇට ටික නිකන් පස් ගොඩකට යට කරන්න ඉක්මනට පැල වෙනවා. එච්චරයි කරන්න ඕන, මුකුත් කරන්න ඕනේ. නිකන් මේ ඇට ටික අරගෙන පස්සට යට කරන්න හොඳට පැල වෙනවා. ඉතින් එතකොට අපිට මේ අපිට සබාධම කොයිතරම් දේවල් දීලා තියෙනවද මේ පිළිකාව කියන එක නාශනය කරන්න. නමුත් අපි මේ දේවල් පිළිබඳව නොදැනුවත්කම සහ මම දකින එක දුර්වලතාවයක් තමයි අපි කොයිතරම් මුදල් වියදම් කරලා කොයිතරම් පරේක්ෂණ කරත් විවිධ ආයතන වලින් විවිධාකාරව පරේක්ෂණ කරත් මේ දේවල් මහජනතාවට දැනුවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධානම ගැටලුව තමයි අපේ මේ සාමාන්‍ය ජනතාවට මේ දේවල් දැනුවත් වෙන්නේ නැතිකම. දැන් මේ ඉතාම මෑතකදී මම කියවපු රිසර්ච් පේපර් එක මේ පිළිබඳව තිබුණා. ඒ නිසා මට හිතුණා මේ පැෂන් ෆෘට්ස් වල තියෙන ඇත්තටම ඇමර්සින් හෙල්ත් බෙනිෆිට්ස්, පුදුමාකාර සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැන ඔගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් පළවෙනි එක තමයි මේ ඇන්ටි කැන්සර් කියලා කියන්නේ. මේකට 50%ක ශක්තිය තියෙනවා කියනවා මේ ලියුකේමියා සෛල විනාශ කරන්න. ඒ වගේම දැන් වෙන රටවල් වල මේක පාවිච්චි කරලා ඇන්ටි කැන්සර් ඩ්‍රග්ස් හදන්න ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා. එතකොට ලෝකය ඉතාම සීග්‍රයෙන් මේ පිළිබඳව පරීක්ෂණ කරනවා සහ ඔවුන් මේවා පාවිච්චි කරලා ඩ්‍රග්ස් හදන්න හදනවා. එතකොට අපිට මේ ස්වභාව ධර්මයේ අපේ මේ පරිසර තත්ත්ව අනුව අපිට මේ ලංකාවේ පොළව ඇතුලේ මේ හැමදේම ලංකාවේ මේ පොළවේ හැදෙනවා. අපිට දේශගුණික විපර්යාස නැහැ. ඉතින් අපි හරිම වාසනාවන්තයි. මේ අපිට ලැබිලා තියෙන දේ අපි ප්‍රයෝජනෙට ගැනීම තමයි
ඉතාම හොඳින් සිදු කරන්නට ඕනි. නමුත් අපි නොකරනම දේත් එහෙමයි. මොකද වෙන රටවල් වල ඒගොල්ලන්ගේ දේශගුණික තත්ත්ව නිසා ඒගොල්ලෝ ආහාරයට ගැන සීමිත පළතුරු ජාතියක්. අපේ අයත් ඒ විදිහට හිතලා මේ හොඳ ඉතාම ගුණදායී පළතුරු වලට ඒවට නිසි තැන ලබා දෙන්නේ නැහැ. ඒව අපේ ආහාරයට එකතු කරගන්නේ නැහැ. මම ඔබට තවත් දුරට කියනවා නම් අපේ මේ අර වල් පළතුරු කියලා කියන්නේ ඇත්තටම වන පළතුරු ඒවා. ඒ වනේ තියෙන පළතුරු ඉස්සර අපි පුංචි කාලේ කාපු දේවල් දැන් අපේ ළමයින්ට දෙන්නවත් නැහැ. මොකද අපි ඒ වගේ ගුණදායී පළතුරු අපේ ආහාරයට එකතු කරගන්නේ නැති නිසා. එතකොට ඊළඟ කාරණේ තමයි මේ වැල් දොඩම් වල තියෙනවා ඉහළ කන්සන්ට්‍රේෂන් එකක්, එහෙම නැත්නම් ඉහළ සාන්ද්‍රණයකින් පොටෑසියම්, මේ වගේම ඉතාම සුළු සාන්ද්‍රණයකින් සෝඩියම්. මේ නිසා අපේ මේ බොඩි අපි කියන බොඩි බ්ලඩ් ප්‍රෙෂර් එක, සාමාන්‍ය සිරුරේ තියෙන බ්ලඩ් ප්‍රෙෂර් එක ඉහළ තත්ත්වයට නැගීම වළක්වීමටත් මේක ඉතාම හොඳ ගුණ පළතුරක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මේ පැෂන් ෆ්‍රූට්ස් වල තියෙනවා වැඩි සාන්ද්‍රණයකින් විටමින් A සහ විටමින් C. එතකොට මේ විටමින් A සහ විටමින් C කියලා කියන්නේ ඇත්තටම ඉතාම ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඇන්ටිඔක්සිඩන්ට්ස් වලට හැකියාව තියෙනවා මේ අපේ ශරීරයේ ඇතුලේ තියෙන ෆ්‍රී රැඩිකල්ස්, එහෙම නැත්නම් මේ මුක්ත කණ්ඩ කියලා කියනවා. මේව තමයි මේ අපේ ශරීරයේ ඇතුලේ කැන්සර්ස් ඇති කරන්න හේතු වෙන්නේ මේ ෆ්‍රී රැඩිකල්ස්. එතකොට අපි නිතරම මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් පාවිච්චි කරනවා නම් අපේ ඇඟ ඇතුලේ මේ ෆ්‍රී රැඩිකල්ස් හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ කැන්සර්ස් හැදෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. එතකොට මේ අපි ඔබ දැන් මගෙන් ඇහුවොත් ඇයි අපි මේ පැෂන් ෆ්‍රූට්ස්, එහෙම නැත්නම් මම ඔබට කලින් කියපු මෙන්න මේ ಜಾති පළතුරු ටික අපි පාවිච්චි කරන්න ඕනේ, එහෙම නැත්නම් ආහාරයට ගන්න ඕනේ කියලා, ඒක තමයි ප්‍රධානතම හේතුව. මේ හැම පළතුරක්ම ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ මේ ෆ්‍රී රැඩිකල්ස් නාශනය කරන්න අවශ්‍ය කරන ඇන්ටිඔක්සිඩන්ට්ස් හදනවා. එතකොට මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් කෙරෙන්නේ මේ ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරනවා. එතකොට ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරාම අපිට කැන්සර්ස් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය මේක මගින් අඩු කරනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන හිමොග්ලෝබින්, දැන් අපි කියනවා හිමොග්ලෝබින් කියලා කියන්නේ අපේ ශරීරයේ අපේ ලේවල තියෙන්නේ. හිමොග්ලෝබින් වලින් තමයි අපේ රුධිරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ මගින් අපේ ශරීරයේ තියෙන හිමොග්ලෝබින් මට්ටම වැඩි කරන්නත් උදව් වෙනවා. එතකොට ඔබට දැන් තේරෙනවා ඇති පැෂන් ෆ්‍රූට් කොයිතරම් ගුණයිද කියලා. ඒ වගේම ඔයගලන්ට නිකන් නිදිමත ස්වභාවයක් එනවා නම්, එහෙම නැත්නම් හරිම වෙහෙස කරයි නම් මේ පැෂන් ෆ්‍රූට් ඩ්‍රින්ක් එකක් විදියට බීලා බලන්න. ඔයගලන්ට හරිම රිලැක්ස් මයින්ඩ් එකක් එනවා. ඒ වගේම අපේ මේ නියුරෝන්ස් වලට, මේ නර්වස් සිස්ටම් එකත් ටිකක් රිලැක්ස් කරලා අපේ ධෛර්ය වැඩි කරන්න අපිට හරි ලේසියෙන්, අපි කියන්නේ ඊසි ගෝයින් කියලා, ඒ වගේ හරිම ලේසියෙන් වැඩ කරන්න හැකියාවත් හදනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න, ඔයගලන්ට ටිකක් දවසේ වැඩ කරලා නැත්නම් ගොඩාක් මොලේ වෙහෙසන වැඩ කරලා ටිකක් ඔයගලන්ට ස්ට්‍රෙස්ෆුල් මයින්ඩ් එකක ඉන්නවනම් පැෂන් ෆ්‍රූට් බීම් එකක් බොන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ ස්ට්‍රෙස් එක, ඒ දේවල් ඉතාම ඉක්මනින් මගහැරව ගන්න මේ පළතුරු ඉතාම හොඳයි කියලා මේ අලුතෙන්ම කරපු රිසර්ච් වලින්, එහෙම නැත්නම් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඇත්තටම දැන් මේ වෙනකොට ඔය ඩිප්‍රෙෂන් වලටත් මේ පැෂන් ෆ්‍රූට් වලින් පොඩි ටැබ්ලට් එකක් හදන්න ඩොක්ටර්ස්ලා තීරණය කරමින් ඉන්නවා කියලා මට දැනගන්නට ලැබුණ හේතුව තමයි මේකට මේ තියෙන හරිම අපි හිතන්නේ නැති හැකියාව. මොකද දැන් ඕගලන්ට ඇත්තටම හිතෙන්නේ නැහැ කෙනෙක්ට ඩිප්‍රෙෂන් තියෙනවා නම්, එහෙම නැත්නම් ඒගොල්ලන්ට චුට්ටක් මේ නිකන් තමන් ගැන ලොකු ආතතියකින් පෙළෙනවා නම්, තමන් ගැන ලොකු කලකිරීමක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ පැෂන් ෆ්‍රූට් ඩ්‍රින්ක් එකක් විදියට බොන්න. අපි සාමාන්‍ය ටැබ්ලට් එකකදී විවිධ දේවල් මේකට එකතු කරනවා නේ, වගේ නෙමෙයි. අපි සාමාන්‍ය විදියට මේක ස්වාභාවික පානයක් විදියට පානය කරනවා නම් ඒක ඉතාම හොඳයි. ඉතින් අපිට මේක ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ඔබ දන්නවද ඔබේ ඇස්වල සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන්නත් මේ පැෂන් ෆෘට් වලට ලොකු හැකියාවක් තියෙනවා. ඒකත් මේ අලුතෙන්ම කරපු රිසර්ච් වලින්. මොකද මම දැන් හිතුවා මගේ චැනල් එක ත්‍රූ මේ විදිහට අලුත්ින් කරපු පර්යේෂණ වල ප්‍රතිඵල පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕනි කියලා සමාජයට වැදගත් වෙන දේවල්. මොකද ලංකාවේ මේ විදිහට මම දැකලම නැහැ කිසිම චැනල් එකකින් සිද්ධ වෙනවා. නමුත් විද්‍යාවේදිනියක් විදිහට, උපාධිධාරී විද්‍යාවේදිනියක් විදිහට මං හිතුවා ඔයගොල්ලන්ව මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනි කියලා. ඒක තමයි අපේ වගකීම. කොයිතරම් පර්යේෂණ කරත් වැඩක් නැහැ. ඒවා පොත්වලම විතරක් තියෙනවා නම් අපි මේ පිළිබඳ සමාජය දැනුවත් කිරීම තමයි සිද්ධ වෙන්න ඕනි. ඒ නිසා මං හිතුවා මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනි කියලා. එතකොට දැන් ගොඩාක් වෙලාවට අපි පැෂන් ෆෘට් ආහාරයට ගන්නේ බීමක් විදිහටනේ. නමුත් ඔයගොල්ලෝ දන්නවද මේ විදිහට මේ බලන්න මෙතන තියෙන මේ පුඩින් එකක් විදියට පැෂන් ෆෘට් හදනවා විවිධ රටවල් වල. ඊළඟට මෙහෙම මේ වගේ කෑමක් විදියට මේ ඉස්සන් සහ කකුලුවන්ගේ මේ මැරිනේට් වලට පාවිච්චි කරනවා. ඉතින් ඒ විදියටත් අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන් පැෂන් ෆෘට්. ඉතින් මම හිතනවා ඔයගලන්ට අලුත් තොරතුරු ගොඩක් මේකෙන් දැනගන්නට ලැබෙන්න ඇති කියලා. අපි අපේ ආහාර රටාව වෙනස් කරගන්න උත්සාහ කරන්නට ඕනි. මොකද මේ වෙනකොට වෙළඳපොලේ ඉතාම සී ග්‍රේන් පිළිකාකාරක එකතු කරපු විවිධාකාර වූ ක්ෂණික කෑම තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අපේ දරුවොත් යොමු වෙලා පුරුදු වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් දැන් වෙන රටවල් වල ගොඩක් වෙලාවට ක්ෂණික කෑම ගේන්න දෙන්නෙම නැහැ. චූටි බබාලගේ ලන්ච් බොක්සස් වලට ක්ෂණික කෑම එකතු කරන්න දෙන්නෙම නැහැ. එළවලු හෝ පළතුරු, එළවලු තම්බලා හෝ පළතුරු තමයි අර ගේන්න කියන්නේ. ඉතින් ඒ විදිය දේවල් ඇත්තටම අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් ලොකු අඩුවක්. නමුත් අපිම දැනුවත් වෙලා අපිම මේ දේවල් පිළිබඳව හිතලා බලලා අපේ ඉදිරි පරම්පරාව සෞඛ්‍යමත් කරන්න, ඒගොල්ලන්ට හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න අපි උදව් වෙන්න ඕන මේ දේවල් පිළිබඳව දැනුවත් වෙලා. ඉතින් මම හිතනවා මේක ලොකු පණිවිඩයක් වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට channel එකට ගොඩාක් videos එකතු කරන්න බැරි වුණා දවස් කීපයකට. මොකද මම ලොකු ගැටලුවකට මූණ දීලා හිටපු නිසා දැන් නම් ඒ ගැටලුව ඇත්තටම ඉතාම ඉක්මනින් මම निराකරණය කරගෙන යනවා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා ඇයි වීඩියෝස් නැත්තේ කියලා. සමා වෙන්න කියන්න ඕනේ, ගොඩක් අය බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඉස්සරහට දිගටම වීඩියෝස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ දෙන දැනුම ඇත්තටම ඕගලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතන දේවල් තමයි මම ඇත්තටම කියන්නේ. මොකද වගකීමකින් යුතුව ඕගලන්ට මේ දේවල් පිළිබඳ දැනුවත් කරන්න මට අවශ්‍යයි. මේ සමාජයේ දැක්ම සහ අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන දේවල් පිළිබඳව ඔයගොල්ලන්ව දැනුවත් කරන්නයි ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ මගේ channel එක තුලේ. ඉතින් මේ ඔයගොල්ලෝ ලබාගත් දැනුම තවත් කෙනෙක්ට share කරන්න subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. video එකක් දාපු ගමන්ම උඩට බලන්න පුළුවන්. එහෙනම් තවත් video එකකින් අපි හම්බ වෙමු. මතක් කරන්න ඕනි ඔයගොල්ලන්ට මගේ වැඩමුළු පිළිබඳව පටකරෝපණ වැඩමුළුව තියෙනවා. ඕකිඩ් අලුතින්ම හදන්න ඉන්න කට්ටියට ඕකිඩ්ස් කෝසස් තියෙනවා ෆෝ බිගිනර්ස්. එතකොට ඒගොල්ලන්ට සයන්ටිෆිකලි කොහොමද ඕකිඩ්ස් හරියට හදාගන්නේ කියලා දැනුමත් වෙන්න පුළුවන්. පටකරෝපණයේ අඩුවියදම් පටකරෝපණයේ පිළිබඳවත් දැනුමත් වෙන්න පුළුවන්. ඊට අමතරව මගේ විශ්ව ශක්තිය ලෝ ෆැක්ට්‍රැක්ෂන් වැඩමුළු තුනක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මුදල් හා සෞභාග්‍ය ලබා ගැනීම සඳහා සෞභාග්‍ය රන්දරටු වැඩමුළුව තියෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයකට විවිධ දේවල් ලැබිලා තියෙනවා. ලොතරැයි වාසනා, ඊළඟට නිවාස දැන් මේ වෙනකොට පහක් විතර හම්බ වෙලා තියෙනවා. එතකොට ලොතරැයි වාසනා ලබාගෙන තියෙනවා, රැකියා ලබාගෙන තියෙනවා, මීට අමතරව වාහන ලබාගෙන තියෙනවා, විවිධ දේවල්. ඉතින් මට ගොඩාක් සතුටුයි මගේ දේශනවලට සම්බන්ධ වෙලා ඒ වගේ දේවල් ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලබා දෙන්න. ඔවුන්ට ඒ මාර්ගය මට පෙන්වන්න ලැබිච්ච එක පිළිබඳව ගොඩාක් මා සතුටු වෙනවා. ඉතින් තාමත් ඔයගොල්ලෝ ඒ දේවල් ලබාගෙන නැත්නම් වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි මන්ත්‍ර භාවිතා කරන හැටි කොහොමද
තමන්ගේ සංඛ්‍යාතයන් වැඩි කරගන්න මැණික් භාවිතා කිරීම මගින් අවශ්‍ය ඕනම මැණිකක් ඕගොල්ලන්ට ලබා දීම කරන්න පුළුවන්. පිටරට හිටියත් ලංකාවේ හිටියත් ඕනම කෙනෙක්ට මැණික් ලබා දීම කරන්න පුළුවන්, ස්වාභාවික මැණික්. ඊට අමතරව ලව් වර්ක්ෂොප් එක තියෙනවා ආදරය පිළිබඳව, ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ජොබ් වර්ක්ෂොප් එක රැකියා වැඩමුළුව, ඒකෙදිත් විශ්වයේ ආශිර්වාදයේ ලෝ ෆැක්ට්‍රැක්ෂන් අපි පාවිච්චි කරලා තමන්ට ගැළපෙන රැකියාව ලබා ගැනීම පිළිබඳව, රැකියාවේ උසස් වීම ලබා ගැනීම පිළිබඳව ගොඩාක් දෙනෙක් රැකියාව වැඩමුළුවේ ඉන්න සියලු දෙනාම වගේ මේ වෙනකල උසස් වීම ලබාගෙන තියෙන ඒ වගේම ආදර වැඩමුළුවේ ඉන්න බොහෝ දෙනා තමන්ට සිද්ධ වෙච්ච විවිධ හැලහැප්පීම් නිසා ඩිප්‍රෙස්ඩ් වෙච්ච තත්ත්වයෙන් ආපු ගොඩාක් අය මේ වෙනකොට ඉතාම සාමකාමීව තමන්ගේ ජීවිතය ගත කරගෙන යනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඒගොල්ලන් හිතන විදිහ, ඒගොල්ලන් හිතන විදිහ සහකරුවන් හොයාගෙන ඒගොල්ලෝ හරීම සතුටින් මේ වෙනකොට ජීවිතය ගත කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මගෙන් ඒ උදව්ව ලබා ගන්නට අවශ්‍ය නම් ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට කොහොමද වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්නට පුළුවන් වෙයි. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඔයගොල්ලන්ට එන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ගෙදර ඉඳගෙනම මේ වැඩමුළු සියල්ලක්ම අධ්‍යයනය කරන්න පුළුවන්. මම තාක්ෂණය යොදාගෙන තමයි සියලුම වැඩමුළු මෙහෙයවීම කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මාත් එක්කලා ඔයගොල්ලන්ගේ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්, අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්, විසඳුම් ලබා ගන්න පුළුවන්, ඒ සියල්ලම කරන්න පුළුවන් වැඩමුළුවට සම්බන්ධ වුණ හැම කෙනෙක්ටම. ඇත්තටම වැඩමුළුවට සම්බන්ධ වෙන්නට ඕනි මාත් එක්කලා සාකච්ඡා කරන්න. මොකද ඒ සියල්ලක් පිළිබඳවම ඉතාම හොඳින් ප්‍රශ්න කරලා දැනගෙන උගලන්ට අවශ්‍ය කරන විසඳුම සහ මාර්ගෝපදේශණය සලසන්න අවශ්‍ය නිසායි වැඩමුළු වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා තවත් විශ්ව ශක්තියේ විවිධ පැතිකඩයන් ඔස්සේ උගලන්ට වීඩියෝස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් පුංචි දෙයක් උගලන්ට කියන්නට ඕනේ. දැන් උගලන්ට පේනවා ඇති මගේ මේ සියලුම වීඩියෝස් වලදී මම කාබනික ගෙවතු වගාව, ඊළඟට එළවලු පළතුරු භාවිතය, ඔසු භාවිතය, මේ වගේ පැතිකඩයන් ඔස්සේ තමයි ඔයගොල්ලන්ට එක්කලා කතා කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට නොපෙනුනාට ඊළඟට මැණික් භාවිතය, මේ වගේ ඔයගොල්ලන්ට ස්වාභාවික ඉතාම හොඳම මැණික් ලබා දීම සිද්ධ කරනවා. එතකොට මේ සියලුම දේ ඇත්තටම ගත්තොත් මේ ඔක්කොම මේ ස්වභාව ධර්මය. ඒ වගේම මේ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තියෙනවා අපේ ජීවිතය එක්කලා. එතකොට අපේ සංඛ්‍යාතයන් වැඩි කරගන්න අපි මේ විශ්වයට සම්බන්ධ වීම, ඒ විශ්වය සමග සම්බන්ධ වීම ඇති කරන්න අපිට මේ එළවලු පළතුරු, ඊළඟට මේ මැණික්, එතකොට ඔයගොල්ලන්ට මේ මං කියලා දෙන මේ දේශීය ඔසු වර්ග, මේ සියල්ලක්ම අපිට උදව් වෙනවා. ඔගලන්ට පේන්නේ නැති වුණාට ඇත්තටම මගේ මේ channel එක තුලින් මම ඔගලන්ට ඇත්තටම ළඟා කරන්නේ විශ්වයේ බලය, විශ්වයේ ආකර්ෂණය ළඟා කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම සකසා දීම. මොකද ඒක මම පුංචි කාලේ ඉඳලා අත්දකපු සත්‍යයක්. මගේ ජීවිතේ හැම දෙෙම මේ ස්වභාව ධර්මයේ ආශිර්වාදය, මේ විශ්වයේ ආකර්ෂණයේ බලය නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒක මගේ වටේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. ඒක එක පුදුමාකාර දෙයක්. එතකොට මේ හැම දෙම ඔගලන්ට මම සමහර විට මගේ කටින් කිව්වත් නැතත් මේ සියලුම දේ මම ඔගලන්ට එකතු කරන සියලුම දේ මගේ හෘද සාක්ෂිත එකඟව මට දැනෙන, මට කියන්න ඕනේ කියලා හිතන දේවල් තමයි කියන්නේ. නමුත් මේ හැම දෙයක්ම මේ විශ්වයේ ආකර්ෂණයට, මේ විශ්වය සමග අපිට සම්බන්ධ වෙන්න මේ බලය ලබා ගැනීමට ඉතාම ලොකු හේතුවක් වෙනවා කියලා උගලන්ට මතක් කරන්නට ඕනි. ඒ ගැන මම විශේෂයෙන්ම කිව්වේ ඔයගොල්ලෝ බලයි මම ලෝ ෆැක්ට්‍රැක්ෂන් වීඩියෝස් දානවා, ඊළඟට මේ විදිය විවිධ වීඩියෝස් දානවා. මේ සියල්ලම ඔගලන්ට එකයි කිව්වට කවදාවත් ඔගොල්ලෝ එක විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ හැමදේම එකම රාමුවක් ඇතුලේ තියෙන දේවල් කියලා ඔයගලන්ට කියන්නට ඕනේ. ඔයගොල්ලෝ ඒ පිළිබඳව චුට්ටක් කල්පනා කරන්න. දැන් සමහරු ලෝ ෆැක්ට්‍රැක්ෂන් වීඩියෝස් විතරක් බලන අය ඉන්නවා. සමහරු මගේ ගාඩනින් වීඩියෝස්, ඊළඟට ෆ්ලවරින් වීඩියෝස් ඒවා විතරක් බලන අය ඉන්නවා. නමුත් මේ සියල්ලක්ම එක්කලා ආදරෙන් එකතු වෙන්න,
ඒක තමයි මං කරන ආදරණීය ඇරයුම. ඕගොල්ලෝ මේ හැම දේම දේශීය බෙහෙත්වලට මේ විදියට අපේ දේවල් අපිම වගා කරගන්න හරිම හෙල්ති, එහෙම නැත්නම් හරිම සෞඛ්‍ය ආරක්ෂිතව කාබනි කෙළවලු පළතුරු ලබා ගන්න, මේ හැම දෙම ඊළඟට මැණික් භාවිතා කරන්න, මේ සියලුම දේ ඔබ එක විදියට කරනවා නම් මම මේ කියලා දෙන මගේ මේ channel එකෙන් ඔයගලන්ට දෙන හැම දෙයක්ම මේ විදියටම කරනවා නම් ඔයගලන්ට දැනෙයි ජීවිතේ කොයි තරම්නම් ලස්සනද කියලා. ජීවිතේ විඳින්න පුළුවන් වෙයි. කිසිම කවුරු තමන්ට මොන විදියට රිදවන්න හැදුවත් ඔබට රිදෙන එකක් නැහැ. ඒ නිසා ඔබ මාව විශ්වාස කරන්න. දෙකටම රැඳී ඉන්න ඕගලන්ට ගොඩාක් දේ මට තියෙනවා කියලා දෙන්න. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. ඔගොල්ලෝ හැමෝටම විශේෂ ආශිර්වාදයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.